ශ්‍රී ලංකාවේ පැරණි කාලයේ වෙළඳාම වෙළඳාම කියලා කියන්නේ අපි බහඬ විකිණීම හුවමාරු කර ගැනීම ආනයනය අපනයනය මේ සියල්ලත් එක්කම අපිට සලකා බලන්න පුළුවන්. ලංකාවේ වෙළඳාම පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. දැන් දරුවනේ අපි මේ විදිහට කතා කරමුකෝ. ලංකාව ජනාවාස වුණයි කියලා විශ්වාස කරනවා සමහර මූලාශ්‍රවල සිංහල කියන වෙළෙන්දෙක්ගේ. දැන් ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ඩෝ කෘතියේ සඳහන් වෙනවා ලංකාව වයඹදික ඉන්දියාව සමග වෙළෙන් සබඳතා පැවැත්තුවා කියලා. පායනිමිගේ වාර්තාවල සඳහන් වෙනවා ලංකාවේ අතීතයේ විසූ යම් යම් ගෝත්‍රික ජන කොටස් යම් යම් බහණ්ඩ නිපදවල විරලේ තියලා ඒවා අලෙවි කළා කියලා සඳහන් වෙනවා. අපි වෙළඳාම කොටස් දෙකක් යටතේ කඩාගමුකෝ, වෙන් කරගමුකෝ. මොකද්ද මේ කොටස් දෙක? දේශීය වෙළඳාම හා විදේශීය වෙළඳාම. මුලින්ම මම කතා කරන්නම් දේශීය වෙළඳාම ගැන. දැන් දේශීය වෙළඳාම කියන්නේ රට අභ්‍යන්තර වෙළඳාම. ඒතොර රට අභ්‍යන්තර වෙළඳාමේදී ප්‍රධාන වශයෙන්ම අපිට තිබුණා මේ කඩහා වීදි. දැන් කුම්භාරක වීදියේ කඩේකින් වේලසුමන යෝධයා කලයක් මිලදී ගත්තා කියලා සඳහන් වෙනවා මහාවංශයේ. ඊට අමතරව ප්‍රධාන වශයෙන් අපි ගත්තාම ලංකාවේ වෙළඳ පොළවල් වෙළඳ සැල් තිබිලා තියෙනවා. ඒ වගේම සුරනිමල යෝධයා ඔය සුවඳ විලවුන් මිලදී ගත්තා කියලා විශ්වාස කරන එහෙම නැත්නම් ඒ වෘතාන්තයක් සඳහන් වෙනවා මහාවංශයේ මේ අනුරාධපුරයේ කඩේකින්. දැන් මේ විදිහට විශාල තොරතුරු සමුදායක් අපිට ඉතිහාසය තුළ විස්තර කරගන්න පුළුවන් වෙනවා. දැන් වෙළඳාමේදී නියම් ගම් නැත්නම් නියම් මතන කියනවා වෙළඳ ගම්මාන වැදගත් වෙනවා. සාමාන්‍ය වෙළඳන්ව හඳුන්වන්නේ පදිය ලද්දන් කියලා. අපි වෙළඳ පොළට පදිය කියන වචනේත් අතීතයේ පාවිච්චි වෙලා තියෙනවා. මේ වෙළඳ සැල්වල විවිධ බහණ්ඩ අලෙවි කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අර කිව්වාගේ වළං වර්ග, සුවඳ විලවුන්, එතකොට ආභරණ වර්ග, මේ වගේ විවිධ දේවල්, එතකොට බුලත් පුවක් වගේ දේවල්, ඒ කියන්නේ කුළු බඩු, මේ වගේ විවිධ දේවල් මේ වෙළඳ සැල්වල විකුණලා තියෙනවා. දැන් මේ අභ්‍යන්තර වෙළඳාමේදී විශාල වෙළඳ සැල් තිබිලා තියෙනවා. වෙළඳ පොළවල් තිබිලා තියෙනවා. දැන් අපිට එවැනි එකක් පිළිබඳ තොරතුරු ලැබෙනවා අපි කියන හෝපිටිගම ටැම් ලිපිය නැත්නම් බදුළු ටැම් ලිපියෙන්. මේ බදුළු ටැම් ලිපිය පිහිටවන්නේ හතරවන උදේ රජතුමා. එතුමාට වාර්තා වෙනවා මේ මයියංගනේ අසල සොරබරවැව අසල මේ තියෙන වෙළඳ පොළකින් නැත්නම් වෙළඳ සැලකින් මේ වෙළඳ සංකීර්ණයකින් අයථා ක්‍රියා සිදු වෙනවා කියලා. එනිසා එතුමා ඒක පිළිබඳ සොයා බලන්න ඇවිල්ලා සෙල්ලිපියක් පිහිටවනවා මේ වෙළඳ සැල් පාලනය කිරීම පිළිබඳව. ඒකේ පැහැදිලිව තියෙනවා මේ බුලත් පුවක් වැනි දේවල් මණ්ඩ පොළ තබා විකුණන්න ඕනේ. බහණ්ඩ තබාගෙන නැතයි ප්‍රකාශ කරන්න බෑ. ඒ වගේම මේ වෙළඳ සැලට එන ගැල්වලින් මිසක් එය පසුකර යන ගැල්වලින් බදු අය කරන්නත් බෑ. පෙරමගට ගොස් ගැල් එනකොට පෙරමගට ගොස් බහණ්ඩ ලබා ගැනීම කරන්න බෑ. ඒ වගේම ප්‍රමිති දායක මිනුම් පඩි එමෙතන් අර කිරුම් පඩි පාවිච්චි කරන්න ඕනේ. හොරට කිරන්න බෑ, හොරට මනින්න බෑ. එතන මෙන්න මේ වගේ දේවල්. ඒකෙන් පෝය දින වෙළඳාම් කළොත් අනිවාර්යයෙන්ම මයියංගන විහාරයට පහන් දැල්වීම සඳහා තෙල් බද්ද ගෙවි යුතුයි. මේ දඩයක් නියම කරනවා. දැන් මේ වගේ නූතන වෙළඳ සැලකත් සමහර නොමැති ආකාරයට වෙළඳ පොළ නීති රීති සමුදායක් හෝ පිටිගම නැත්නම් බදුළු ටැම් ලිපියේ සඳහන් වෙනවා. එතකොට මේ පට්ටාන ග්‍රාම කියලා සමහර මූලාශ්‍රවල එනවා. මේවත් වෙළඳ ගම්මාන කියලා තමයි අපි හඳුනාගන්නේ. එතන මේ අභ්‍යන්තර වෙළඳාම ගොඩක් රට බහණ්ඩ හුවමාරු මත සිදු වුණා. ඊළඟට මේ කුඩා අඩිපාරවල් නිර්මාණලා තිබ මේව හරහා ගිහිල්ලා බහණ්ඩ විකිණීම සිදු කළා. මේ විදිහට තමයි මේ අභ්‍යන්තර වෙළඳාම සිදු වෙන්නේ. ඒ වගේම අභ්‍යන්තර වෙළඳාමත් එක්කම මේ රටේත් ක්‍රියාත්මක වුණා විවිධ විදේශ වෙළඳ සංවිධාන. අපි විදේශ වෙළඳාම යටතේ මේ කතා කිරීම සුසු වෙනවා. දැන් ලංකාවේ විදේශ වෙළඳාම ගත්තාම වරායන් වැදගත් වෙනවා. එතකොට මහාතිත්ත වරාය, එතකොට ප්‍රධාන වශයෙන්ම ගොඩවාය වරාය, ත්‍රිකුණාමලේ ගෝකන්න තිත්ත වරාය, ඒ වගේම දඹකොළ පට්ටන වරාය, ඌරාතොට වරාය, මේ වගේ වරායන් වැදගත් වෙනවා. එතකොට ලංකාව ඉන්දියාව සමග, චීනය සමග, අනිත් පැත්තේ රෝමය සමග, එතකොට ග්‍රීසිය සමග, ඇබිසීනියාව සමග, පර්සියාව සමග මේ විදේශ වෙළඳ සබඳතා පවත්වලා තියෙනවා. ලංකාව විශාල වශයෙන්ම අපි හඳුනා ගන්නවා පෙරදිග වෙළඳ මධ්‍යස්ථානයක් කියලා. ඒ කියන්නේ මේ පෙරදිග රටවලින් මලක්කාව, චීනය මේ වගේ රටවලින් ගෙනෙන ලද බහණ්ඩ ලංකාවට ගෙනාවාම අරාබි වෙළෙන්ද මේවා මිලදී අරගෙන ලංකාවේදී ඒවා අරන් ගිහලා කොන්ස්තන්තිනෝපලෙන් අලෙවි කරනවා යුරෝපියන්ට.
එතකොට ලංකාව තුළ ලංකාව කියන්නේ වෙළඳ මධ්‍යස්ථානය. දැන් ලංකාවේ දැන් විදේශ වෙළඳාමෙන් අපි ගත්තාම විවිධ භාණ්ඩ ලංකාවට ආනයනය කරලා තිනවා. චීන සේදරෙදි වෙන්න පුළුවන්. එතකොට ඊළඟට චීන මැටි බඳුන්, ඒ වගේම යම් යම් අපි කියනවා මේ ආභරණ වර්ග, ඒ වගේ දේවල්. එතකොට සුවඳ විලවුන් මේ වගේ දේවල් ලංකාවට ගෙනල්ලා තිනවා. අශ්වය ලංකාවට ගෙනල්ලා තිනවා. ලංකාවෙන් පිට රටවලට යවලා තිනවා. අපි අපනයනය කරලා තිනවා. ඇතුන්, ඇද්දල, මැණික්, කුළුබඩු මෙන්න මේ වගේ දේවල් අපි අපනයනය කරලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට වෙළඳාම ක්‍රියාත්මක වෙනකොට ලංකාවේ විශේෂයෙන්ම මේ ප්‍රධාන වශයෙන් වෙළඳ සංවිධාන, දකුණු ඉන්දිය වෙළඳ සංවිධාන හා මේ ඉන්දියානු වෙළඳ සංවිධාන ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි දේශීය වෙළඳාමෙන් මේක වැදගත් වෙනවා. සාමාන්‍ය පුගය, පුග කියන වචනේ අපි පාවිච්චි කරන්නේ වෙළඳ සංවිධාන සඳහා. දැන් බෝවත්තේගල සෙල්ලිපිය සඳහන් වෙනවා කබෝජ මහ පුගිය, කාම්බෝජ මහ වෙළඳ සංගමය. තොර ලංකාවේ ක්‍රියාත්මක වෙලා තිනවා නානාදේශී වළඤ්ඤය 500 වැනි වෙළඳ සංවිධාන ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට මේ වෙළඳ සංවිධාන වල සමහර මුද්‍රා පවා අපිට මාගම කැණීම් වලින් හම් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් අපි සීගිරිය මන්නාරම කැණීම් අපි ගත්තාම මේවෙන් අපිට හම් වෙනවා ප්‍රධාන වශයෙන්ම රෝම කාසි, චීන මැටි බඳුන් වල කොටස්. එතකොට මේ වගේ දේවල් හම් වෙනවා. දැන් ඒ විතරක් නෙමෙයි, දැන් ඔය ප්‍රධාන වශයෙන්ම මේ බාතිකාවේ තිස්ස රැතුමා කාලේ ලංකාවෙන් දූතයෝ ගිහිල්ලා තියෙනවා රෝමේ සඳහා. ඒ දූතයෝ ගිහිල්ලා ඔවුන් අතේ ඒ වෙළඳ සංවිධාන වෙළඳ සබඳතල ප්‍රතිපාලකගේ දූතයෝ රතු පබළු ගෙනහල් තිනේ. ඒ රතු පබළු වලින් ලංකාවේ රුවන්වැලි මහා සෑය සැරසුවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒතකොට මේ විදිහට අපිට දේශීය වෙළඳාම, විදේශීය වෙළඳාම සාකච්ඡා කළ හැකියි.